නම කතාකරද්දිිකිව්වා මේ මේ කාලෙ තියන පරිසරේ උෂ්නත්ව විශේෂෙන්ම අපගේ අගනිිදිගආශය නතන් දකුණවාසයනු කලාපේ තුළ අධික උෂ්ණත්වයක් සමහර පළත්වල පැත්තිරේ ගැෙන එකත් එක්ක මේ හිීට ටෝක්ස් හමඳදත්තම්ම අධික රස්නය අධික උුණුසුම නිසා යම්ක්සි දෙක ප්‍රහාාරයක් සරිරට එල්ලෙනවා. ඒකත් එක්ක යම්මම් භාන කවස්ථාවනට මුහුණ දුන්නු දල රන විශේෂ ඉද අපි ක් විධ ප ෘත්ති මාධ්‍යෝසේ මේ බරපතත්වර න ්‍රී ලංකාවත් එතරම් ාරපතලන නොවනත් අපි දකිනවා ඉතාමත්ම අපහස තත්වයෙන් සමහරයි පෙළෙනවා අධික රශ්නයක් තියෙනවා ඉතිං මේවාගේ තත්ත්වයක් තුළ එවැනි බරපතල තත්වයකින් බේරී ඉන්නත් මොනද කරන්නන වගේම හදිසි හරි ඒවාගේ තත්ත්වයක් ඇති වනත් මොනද අපිට කරන්න පුළුවන්. ප්‍රතිකාරවිදි වඩා ප්‍රථමාධාර විර මොද කරන්න පුල. ඔන්න ඔය කාරය ගනතයි. කතාර බලාපොත් වය මේ ගැන කතා කරන්න අප සමග සම්බන්ධය සිරන කායිකරෝග විශෂඥ වෛද්‍ය නම්දන දික්මාදුකොට අයි මේ හි්‍රෝප නැත්තන් මේ එක සිංහලෝජනක්න තාමන ස්සරට හැදේ හී රෝකකට මේ ප්‍රධාන වශයෙන් හඳුනාගන්න පුළන්ගෙන කොම දෙක් මුලින්ම මංග පොඩි හැඳින්න්නේීමක් කරන්න කමැති පොදුවේ දෙැන් අපේ රටේ යම් කාසිමවල්තියන උස්්නත්තය වැඩිුවෙන ඔබදන්න අප්‍රේල්මයි කියන්න උත්්නත්තය ොට අධික කාලයක් ඒ දවසල් අපි පලපුර්දදි දකිනවා විදුලි පංකා භාවිතතා කරත් වාය සමය කරන භාවිතා කරත් අමාරුයි. එකක් තමයි පරිසර උස්නත්තේ හෙළිහිල්ල තියෙනවා. ඒවගේ පරිසර ආර්ධතාව නැත්තන් තියන ජලාශ්ප පාන වැඩිවෙල න එක නිසා තාමත් ැඩිය පහස්තාවක් දනවා. ති සමහර ඒ තරම් දරුණු නොවනතත්වයන් උුසුමට ලක්ුණා මෙන්න පුළුවංගු ධරනදට ඩාඩිය බිබිලි ඇතිීම මස්පිඩු පෙරලීම ඒමත්දත්තන් කලන්තය වගේ. බදහරපු හිට ෝක කියන එක තමයි ඇත්තම අපි දැනගන්්ඩෝන මොකක්දයේකෙදී වෙන්න කියලා. අපේ ශරීරයේ උෂ්නත්වය එක් තරා ප්‍රශස්ථාගේක පාලනය වෙනවා. ඒ සීමාව තමයි හැමතිස්සම තියෙන්. ඒකට ක්‍රියාවලියයක් තියන ශරීරයේ අපි උදදාහරණයක් ඉදිරගත්වොත් ශරිීරය සීතල වනොත් මුසුම් කරන්න මසල් මස්බිඩු ක්‍රියාකාරිතවය ඇතිලා උනුසුම ඇතිකන්න. ඒවගේ ශරීරයේ ෂනත්වය වැඩිය වනොත් අපි හහිරුවෙලියට නිරා වරණය වෙලා ගොඩක් වෙලා. හිටියොත් එන්න පුළුවන් දාඩිදාන පුළුවන් දාඩිය වාශ්පවීමමගින් අපේ ශරිරය උසත්තයට නියමැති උෂනත්වයට ගේන. එක වෙලාවක් තියෙනවා මේ උෂ්නත්වය පවත්තා ගැනීමේ ක්‍රියාවලිය අඩ පනවෙනවා. ඒම තත්වයට මුහුණ දුන්න තමයි හිට ස්ට්‍රෝක්කයන තත්ත්වය ඇතිවෙන්. ඔබ දැකළ ඇති බොහෝවිට දැන් උදහරණයක් විදිට වාහන ඇතුළේ ඉහිරුවලයටට නිාාවරණය තැනක වාහන දොර වහලාද. පොඩි ලන්න එම ඇතුළේ දලා මියගිය ප්‍යවස්ථාව උදාහරණ දයට පි මාධ්‍ය තුළින් දැකළ තියනවා. ඒවගේ එක් තරා උෂ්නත්වයකටආාවම සමහරයට ශරයේ උෂ්නත්වය පැරන්හැට එකසේ හතර දක්වා යන්න පුළුවන්. දහඩිය දමා ශරිරයේ උෂ්නත්වය පාලනය කර ක්‍රියාවලි අඩ පනවනාම ඉන් පසුව ඔවුන්ගේ ස්නාපද්දිට බල පැමක් එන්න පුළුවන්. මේක හඳුනාගන්න පුළුවන් දැන් අපි හිතම හිරුවලට නිරාවරණ වෙලා ගොඩක් වෙලා ඉන්න කෙනෙකුගේ. ගම යායට තිවන්න පුළුවන් ආගාතය කිය ලබි සඳහන් කරන අන්සභාගේ ස්නායගත රෝග ලක්ෂණ ඇතිවන්න පුළුවන්. එයාට කතාවගොත ගැහීමක් එන්න පුළුවන්. එයාගේ කල්පනාව වෙනස් වෙන්න පුළුවන්. ඒවගේම දැඩි ඔල්වෙ කැක්කුමක් මනයාමක් ඒවගේ තත්ත්වයක් ඇතිවන්න පුළුවන්. යම් කිසි කෙනෙක් දර්ග කාලයක් හිරවලට වරන යෝ කෙනෙකුගේ මේ වගේ ලක්ෂණ තියරන. හිට ටෝක් නැත්තම්ම උණුසුම නිසා ඇතිවෙන ස්නායපද්ධය තිරණ බලපෑම කියල් හඳ ගන්න හැකිවෙන්ඩෝනේ. ඒ ක්‍රියාවලයේ ඒ අවස්ථාවද අපි ඉක්මනින් ක්‍රියාත්ම කනො වුනොත් දැන් සමහර වාර්තාතියන හිට ට්‍රෝක් කියන තත්ත්වට පත්වුණුඇයගෙන් සියට අසුවක් පමණ මිය යනු ඒවගේම මේ රෝග තත්ත්වය නිසා ස්නාපද්ධ තිරණ බලපෑම මාස ගණනක් සහරයට අවරුදු ගණනක් පවතින්නත් පුළුවන් එනිසා ඔබ දන්නවා දැන් අධ්‍ය දවස්වල අපේ ගොඩක්. ආහි පරිසරය ගැවසන හිරලියට ග දීර්ගකාලයක් නිරවරණය වෙලායින් අවස්ථා දකිනවා. එහමට ම මෙමන් රෝගලක්ෂන ඇැතුනත්ේක ස්නාවයි පද්ධති සම්බන්ධ රෝග ලක්ෂණය ඇතිවුණොත් අප ක්මනින්ම ක්‍රියාමාර්ග ගන්ඩුවන. ගරුව පසලන සල්ලන්කරන ඒක් දවලත්න දරද දෙක් තරන සෙල්ලන් කරන තැබන එකත් එක් දල්වරයේ තද හිරැස් වලට ගලන් නිරවරණ නිරවරණ. මනිසා පාසලේ ගර ගේ පස දරවා මේගන දනවත් යතු ිලන් ම දනවත්ර දර ව කරන්න පුල එ හදිස් යාරි පාලට සල් රද හරි ටේ දනකොටහරි ඒවාගේ දක් ොත් මොක දත්තම කරන්නන ඒ තමත්ම දගත්ේ දැනග න ඳ නඒ හිට් ්‍රෝකකට යන තත්ත්යක් කියලා. යම් කිසි අර ස්නාපදදේ සම්බධ රෝක ලක්ෂණයක් තියෙනවන ඒ වගේ දරුවක්ගේ ඉක්පනටම අප ගෙනියන් ඕොන යාව. සෙවන තියන තැනකට එක හිරුවලියෙන් ඉවත් කරගන්න ඕන. ඒවගේ ශරරයේ තියන තද ඇඳුම් සපත්තු මේ සේවගේ දේවල් තද ඇඳුම් ඉවත් කරන්න ඕන. කළයුතු ප්‍රාන දේ තමයි ශරිරයේ ස්නත්වය හැකික්මනින් පහලට ගන්න. ඒට අපිට පුළුවන් පහසුකම් යෙනවනම් අයිස්පක් පවිතා කරන්න පුළුවන් එම නැත්නම් සීතල වතුර ඇඳුම්වලට තෙෙන්න්න දානක ඔබ දක ලඇතිව දාහරනැකිට ඉන්දියාව සමහරේ උෂ්නති දරගන්න බැර වතුර ශරිරයට එකතු කරගන්න. සීතල වතුර හෝ සාමාන්‍ය වතුර ඇඳුම්වලට තෙත්කරොත්. ඉන් පසු එතන වාතය සංසරණයවෙන් අපේම විදු පංකාව වාතා කර පුළන් එහෙම කලලා උෂ්නතය පහලගගේ නවන හැකික්මණ ඒ කරයුතු. සමහර විට විනාඩි පහලුවක් විස්සක් කනි කෙටිකාලයක් තුළ බස්්නාාව පද්ධතිට බල පැමට යන්න පුළුවන්. එනිසා ඉක්මනිින්ම ශර ෂ්නතය පහලට ගැීම තයි වැදගත්තයන්නේ දැ ඕක කිය අපේ සමාජ තාව මතයක් ෙනවන්නේ. ඒ අධික ෘෂ්ණත්වයට පත්තර නත්නම් අධිකර සව්ේෙන්ද ලාට ම ආ ගමන් ඇඟ සිල් කරන්න හොඳ නෑ කියලා ඒ ඇත්තත්ති නව ඕ ඒක තියෙනවා ඇතටම දැන් අපි අප ශරිරයේ දැන් අපි ව්‍යයාම කිරමිදති කියන අප ඇක්ලිමටයිස්සේන් නැත්තන් තැනගේ හිරවෙලියට නිරවරණයගෙනන එකත් එකවරම දැඩිහිරවිලිට නිරාරණය නොවී යම් ක්‍රමාණුකූලව ඒකට නිරවරණය වෙනවන එහි සිදුවන හානය ගොඩක් අඩු ඒකගේ ශරී ස්නත්තිය අතර ක්‍රණුකූල ම අඩු කරන එකකවරම සීතර කරන්න නැමද නමුත් මේ වගේ අවස්ථාවකදී ශීරේතියන ක්‍රියාවලිය අඩ පන වෙලා තියෙන්. ඒ අවස්ථාවද අපි ඉක්මනින්ම සීතල කිරීමට උත්සාහ ගන්න ඕනම්. ඉට පස්ස දැන් කෙනෙක් මේ තත්ත්වය හදුනගන්න කොමද දෙෙනෙක බගේ වරස්නනා පද් තිට බලපයක්නැක ඒට කලින් තමන්ට මේ දරගන්න බෑමේ රස්නය ක එකොම හුරග ල නකට හිතන ලා අවති අවය පින ව සල් කල ඔූ වැඩ කල ව කුර ගොවිතන් කල කියන්න හැ වා තත් හඳන ගන්නකොම දැන් අප කියව අව්ේ ගොතන් කරපුගේ ඒගේ ගොවයන්ගේ ඒක හුරුවවෙච්චාගේ ගොඩක් කලාට ශරීරයක පුරුදු වෙලාති එහම පුරුදු නොවන අයගේ නමුත් පුරදුුණු අයගෙතවෙන්න පුළන් හිටිමගේ ය උනත්ේ පාලනය කිරම ක්‍රියාවලි අඩට පනවෙන්න පුළුවන්. ඇෙද වස්ාවක් තින හිට ක් හෝෂන් නැතංක් ුසුමිසා ඇතිව වෙන වෙහෙසට පත්වීම. එහි හිස කැක්කුම කර කැවිල්ල ගතිය ඒවගේ රෝගලක්‍ෂණ ඇතිවෙන්න පුළුවන්. ඉන්පසුව තමයි රංසභාගය නැත්තං හිට් ස්ට්‍රෝක් ආගාතය වගේ තත්ත්ේ රෝගලක්ෂණ ගොත ගැසීම සිහි නැතිවීම. සමහර අයට ිට ලිප ත ඇතිව . ැ පිතම අද දවස්ෙද යම්කිසි කෙනෙක් අවේත යනවා වැඩ කරන්න යවා සෙල්ලන් කරන්න නවා දැන් ක්ම සිහිදව නිසා. ඒ වගේ කෙනෙක් මේමගේ කාලවකාවනේදේ. තමගේ ශරීරයේ සිසිල් බවරන්ද වත්තියාගන්න. අරගගේ තත්තකටම වලක් වන්න ඊට කලින් කරන්න පුළොන්දේවල්ති නොද. ඕ ඇතම එක ත්තමත් අදගත් බදකිනවාද දස ගොඩක්කායම හිරුවේ ලරනි රල පෑගන්නවා. එහෙමයට එකක් තමයි අවබදන්නවා ශර අපි අන්දින ඇඳුම්වලින්. ලු පහැඳම්ලට ෂ්නත රගන මක්මනින් සිදුවනවා ඒගනි කලු පහඳුම් භවිතාකිරීමට අඩුරන හොඳයි සදු පහැඳුම් වල ෂ්නත්්‍ය රාගනීම තිියක් දර්ගකාලයක් ගත වෙන එක. ඒවගේම අධිකව අපේතුම කෝට්ටක් නැත්තන් ඒගේ ශරරය වහනාආකාරයට ෂනත්ය පිට නොවනාකාරය ඇඳුම් ඉවත් කරන්න ඕන. තද ඇඳුම් භාවිතා කිරීම හොඳ නෑ. ඒවගේ දැන් ශරීරයට උෂ්නත්තය ඉහලයාගෙන අස්ථාවේද. හ දමක් දුවන හඩි මි ක්‍රියාවලේ යම් ලාලකද අඩ පනවීමතමයි මේ හිත් ්‍රෝකට යන්නේ හඩිය දමන්න කොට අපේ ශරීරයෙන් ජල්ලය සහ ලවන ඉවත්වනවා ඒ ලවන්න සහ ජලය අපි නිතර පානය කන්නවන උදාහරණයක් දිට ක්‍රඩාාවලිදි පාවිතා කරන පානයන් තියෙනවා එහි අඩංගන්න බොඩක් වෙලාවට ගලකෝ සහ ලවන්නවර්ග ඒ වගේ දීර නිතරම පාවිතා කන්නවන ඒට වරය කාල තුල ද තත්වට යනක බහෝදුරට අඩු කරගන්න පුළුවන් ැි ැල ගේ දරවගේ ජීවනී දීරවුණත් භාතා කරන්න පුලුවන් හ එතකට ඒගේ සහර මේගේ හ අවස්ථාව කඋදාවනත් එෙම එකක් දැන් අපේ මේ කාල හරි ැති යිස්ක්‍රමයක මොක තරන් පරිසේ හරි හරි කරක ශෂනත් ඇති යිස්කරීම් එකක් යෝගට් එකක් නැත ටි ම . ඒ අවස්ථාවේදදි දැන් සීතල කර නැතට මේ හිත් ශෝකයනම අවස්ථාවනකොට හුට ආහර දෙෙන් අමාරුයි. බොහොදුරට උුන්ට සිනැතිවෙනවා. ඒ අස්ථාවවිදි ආහරදීම් සදුසුනෑකද සිහිනැති කෙනෙකුට කෑමෙදීම දෙන්නට යාමේදී හිරවීමක් වෙන්න පුළුවන්. පෙනහළුවලට කියලම අප උදදාරනකදර කියැන පිට ගුරයනවා කියලා ඒ සිහිනැතිවීම තත්වය තියෙන කෙනෙකුට කිසිසේත්න දීර වර්ග ෝ හාර ලබදීම සුදුසු නෑ ඒගේ හිතරෝක නතේ උෂ්නතය අඩුකිරීමට අපි පරසසිට මෝල්ලවෂද බවධරන එපා කෙලක කියෙනවා පොදයකින් වෙන හානයක් තියනවා.ඇ හිස්ට හිට ්‍රෝක් නැත්තන් උු සුම නිසාඇතය නාගාතය ස්නායිපද්ධ තිට විතරක්නෙමේ පෙන හලු හර්දය. ගුඩා බඩුවල් මහබඩුවල්ඒ ශරිරයේ අභ්‍යන්තර ඉද්‍රියන්ට හානි කරන්න පුුවන් එහෙම හානයක් සිදදුුවනොත් ඔෝන්ගේ දීර්ග කාලයක් ඒ හානය නිසා ඇතිවන්න අවුරෝග තත්වන්ට මොන දෙන්නත් පුළුවන් සානයෙන්ද දරු ඉස්කොලල් ලැවිල්ල හම දාම නානෙක්ක මේ වගේ කාලෙද ඒවා දවල් පරෝජ නැති නවා ඕඒක එ සුදුසු ඇත්තටම ද හඩිදාලා උෂ්නත්වය ඒර හෙි හිල තියවන යම්කිසි කාල ඔව කියවගේ කලින් කිවගේ එකවරම දැදිය ස්්නත්ති ශර පහලටගගේ න ඇක්ලිමටයිසේ ඇත ක්‍රමන කොල ත ට පස්ස පිරිසුදීම හොඳයි ශරිර ක්ෂාතාවය පහටගන්න. ට මේ කාල ක්‍රීඩා කනටහම මොන උපදිසක්න්න පුළන්ද ඒවාගේ අවස්ගැනද. මෙම එතන්ට නොගිහි බේර ගැනීම සඳ ක්‍රඩට් වගේ ක්‍රිඩවදත්තම දවසේ වැඩිය මවතින ලා පැහ කතක්. එ ඔ ගෙතාමත් නැඩි ඇඳුම් ඇඳගෙන ගාඩ්ඒවගේ ගොඩක් ශරිර ආවරණ වෙන දාගෙන තමයි ඉති. ඔවුන් ඇතටම කා දීර්ග කාල ඇතිස්සේ මේට පුහුණුවෙලා තියෙන නිසා ඒහි ්‍රෝකකට භාජනය වෙන අඩුයි. ද පසල් අපෞකතරගත්තත්වා. ඒ කාලදිී අපි සැලකිලිමත්ෙන් ඕන දැන් මෙයාට වෙනත් රෝගතත්වයක් තියනවද කියන එක දර්ග කාලයක් ඒවගේ ක්‍රීඩාවලේ දෙනගේ අපි බලන්න ඕන හරදය සම්බන්ධ මොනහරි ආසනප උපති මෙ රෝගක් නක්ති රෝකගතත්යක් තියනවාද. එහෙමයට මේකෙෙන්න්න තින හානිය වැඩි ඒවගේම දැන්ගේ ක්‍රීඩාවට යනකොට ඔබ දැකල ඇති බොහෝවිට තරග අතරමදදි නවත්තල අ දීර පානය කරන්නේ තේතත්වය මිදීම සඳහා තමයි. ඒවගේ ක්‍රියමාර්ග ගන්න පුළුවන් ඇඳුම් තදින් ඇදල්ලා දැඩිහිරු රශමිඉන්නට ඔවන්ටත් හිත් ශ්‍රෝක එක ඇතිවන්න පුළුවන් රාත්‍රිකාලයේදී පවපි දකින දසර ැඩි උුසුම් සභගයක් තියෙනවා දැ මේ හිට ්‍රෝක්කට රිජු අදාරන වඋනත් දැන් නිදා ගන්නබෑෆෑනක් උපරිම වේගෙන්දාන නැතුව. ඒ වගේ ජන ෙක්ක තු දක් ගේ දැඩ උුම ්‍රා්‍රිකාල ත්ති න එනිසා තර ද නැගරද හෙම්බත්වල දවසක් ඩකරාවගේ මහන්සේ මාටක කද අදදි දදි ට ප ද ර නැන. නිස රා්‍රිකාල ඒ නද සඳ ොන හර දෝක ලන් තටම කාලද ත දදින සිදවන්න ඇතටම හිරුුවල්ලිය නැතිවනත් ්‍රා්‍රිකාලයේදී. පරිසරය තියන ආර්ධථාව වැඩි ඔබ දන්න අපේ පුතුී වයගෝලයේ පවතින වලාකුලු බොහෝ ප්‍රමාණයක් ලංකාවටේ මේද දස්වල පවතිනය නිසා පරිසරය තියන ජලවාශ්ප ඉහෙලට ගමන් කරන්න නැහැ. ඉනිසා පරිසරය තිය ර්ථතාව වැඩ. ඉතින් ආර්ථතා වඩුව කරන්නල අපිට කලන්න පුළන් ඇත්තටම ක්‍රියාමාර්ගයක් නැහැ. ඒහ අවස්ථයිත අපි කරන්න ඕන. ඔවුන් හොඳ නිින්දට අන්න පෙත් ඒවගේ දීරපානය කරනෙ ම කිවගේ අර ලවන සහසයන ගුලොකෝ සඩංග දීපානය කරන එක වගේ මුදේ නගිට පසෙේවගේ දීරපාණය කිරීම මෝද ශරීරයෙන් දීර්ඝ කාලයනව දහඩිය වාශ්පයනවා දහඩිය පිට ගලනවා මක දේව පරිසරෙන් වාශප්‍රවීමක් සිදුවන්නන්නේ නැහැ. වැඩි දහඩියක් ගැලවම උදේට පිට දැඩිත හෙත්වක් දෙනනවා. එනිසායිඒ දීරපාණය කිරීම සහ පුළුවන් තරමින්. සම වල්සන කරන හන තැන් විදුර පන්කා ාතතා කිරීම තමයි කරන්න පුලුව ඒට පුංචි දර කුඩා දරුව කියන ලදරුව වයසි ඉන්නය අලතෝ පන්දරුවන් මේවාගේ ඇන්න ගෙල්ල කොයි විර දැන්ගේයායට සමනට ෑනක දන්න බෑ වගේ ප්‍රාෝගක ප්‍රශන තියෙන? ඒගේ දරුවත් ලාලගත්ද අධිස් අධික උුණුසුම් වාතා වරනඇරද. මොද සාමානය කරන්නපුල ප්‍රාගකටිය ඇතටම කොඩා දරුවන්ටත් වයිසිම් වැඩිය අයටත් තමයියි හිත් ශ්‍රෝකයනකින් ගොඩක් බලපෑන් වන්න. සිදුවන මරණ සංඛ්‍යාවල් බැලුවම වයිස්කාන්්ඩවල්ට තමයි මේ ෙඩි බල පෑනක් වන්නේ. පැන් මවට නිරීක්ෂණය වෙනවනං දරුවගේ උෂ්නත්තේ හළ යාමක් තියෙන කියලා ඒකද අපි කියන්නේ තමාන ශරීරය උෂ්නත්වේ තියන ජලයෙන් බෙල්ල කිහිලි ඉකිලි වගේ දේවල්. තෙමන්න පුළුවන් තෙමල ඒ ජලයේ වාශප වෙන්නට ඉදුිපංකාක් භාවිතා කරන්න හෝ නැත්තම් පොහන් ගැසීමෙන් මගින් උත්සත්යේ අඩු කරගන්න පුළුවන්. ඒට දැන් ආහර රටව පත්තෙන් ගත්තර පසේ සමාරයකන ගිනහම් ෑම ෙලති වාගේ දවල් ෑවම තවයින්ගේ ෂ්නත්ත වැඩියනවා මේ දේවල් කන්න පපුදානකතම රල හරක් මස්කන්න ස්සක කන්න හම ෙලත් න ඒව ඇත් බල පැමක්ති රය ු ට ශරී ෂ්නත්වයට වඩා එයින් අපේ ශරීරය ඇතිවන්න වූ ආසාත්මිකතාවක්. ඒන්නේඒ ආහරගතම ප ශරිර නර හිස්ටමන්න සංයෝගය නිදහස්න ඒ ඇතිවන්න පුන් ඇලජිත්යන තැ කනවාගේ ැවිල්ලගේන්න පුළන් ඒ තම අපි උෂ්නත්තය වශෙන් කියන්නේ ගොඩයි කන මගේඇගේ දැවිල්ලාවා. නමුත් ඒක ඇතරම උෂ්නතය සම්බන්ධ එකක් නවේ.ය සාත්මිකතාව නිසා ඇතිවන්න නව දෙයක් ඒ ආසාත්මක කතාව තියන හාරවලිින් ඇලකීම තමයි අබි කරන්න ඕන දේ. ඒගේ තවත් සහරයම දකතින කරන ඒකන බගගේ අහන කම ප්‍රහයක දැ. ජවනිගේ තමන් පාවිචික ව්‍රභාජනයට අතුබෝතරයට කටල දාල් දවසේ ෆිස් හරරි නතන යග වැඩ කරන අතට ලිය අතරදි. ඒක ගරෝගර බිබි ඉන්න පුදව ලා න්න වගේ කාල ඒ වගේ ක ප්‍රෝජන ඇතම ප්‍රෝජනත්ඒ ශරෙන් ඉවත් වන දැන්ේ ම ස් පිඩු ක්‍රියාකාරිත්තයට වශ්‍යන පොටයිසියම් කියන ලවනේ බොහෝවිට දහරිත්ෙක් ඉවත්වෙන්න පුළුවන්. ඒය ඒහි ගවුණනම තමයි ශරිරයට හෙට්ව මස් පිඩි පන ැති ගොඩක් රෝගලක්ෂණ ඇතිවන්. තට ජීන දීරවල පොටැසීම ඩංගුව. ඒවගේ මෙහි ගලකෝ සඩංගුව. ගලෝකෝ ශරයටට නා ගැනීමේ ද සමගම පොටසිත් සර රගන්න ඒක නිසා තමයි ඇත්තට මේ වගේ දීරක් මේවස්ථධ පානය කරනක ඉතමත් වැදගත්. ඒ හොඳ ක්‍රියාවලියා ඊළඟට තව ලොකු කතන්දර තමයි මේ දරුවෝ හන මේ ස්කූල්වාහන තමයි පාසල් ප්‍රවාහණ සේවය කෙනක අදේ පාස ප්‍රවාහණ සේවිතින් කොයි වගේ මට්ටමකද තියනෙ කියනක පිළිබඳව අලු ැක අවශාවක්න . ින ලා පොත්වන්න බෑනේ පි හැකෙමකු සහරයවේ විදරුවතර ගන්නා අපහස්ථාවන්තින දරුවෝ මේ ඇතුළේ පැක් කරලා තමයි එක්කරගෙන යන්නේ වාහනේ දානපුළන් විස්සයිනං විසි හතක් තියක් දාගෙන අවස්තාවතියන තින් එනිසා ඒවාගේ වෙලාවද ඒ එක අපට නස්කරන්න බෑන ප්‍රහයුගකව අප ට කියන පුළන් මොනවාගේ පිවරද ගන්න කියලා දරුවන්ට එකක් ප්‍රධානමදේතමයි වාහනය ඩැඩිහිරුවශ්මේට නිරාවරණය වන ස්ථානයක නවත්තන්නේ නැතුව තියන් පුළුවන්න්න ඒඒ ඇ දවල් කාලයේදී එහමනැත්තංඒ දරුවන් සියලු දෙනම එලියේ ඉන්න කියලා වාහන පිටත්වෙන්නට කිට්ටුවෝම් වගේ වැඩි කාලයක් වාහන ඇතුළේ දරුවන්න තබාගාන නැතුව දාවනය කරන්න පුළුවන් හොඳයි. කො ඒ ඇතුළේ ඉන්නකොට එකක් උනුසුමනිසා ඇතිවන්න පුළුවන් නමුත් තවර දහඩියදැමීම වෙහෙසවීම නිසා. ඒයාල හිටෙක් ෝෂනත්තන් උුම සඇතිය වන හස රිතත්ව පත්වෙන්න පුුවන් ඒ සම්බන්ධයෙන් ධාවන කරණය සැලිකලිමත්තෙ නොන ඒවගේ යම්කිසි දරුවකොට රෝගලක්ෂණයක් ඇතිවන නම් ම සඳංකරපු හෙඩෙක් ඇනම තවලු කැක්කුම කලාල්ප කල්තන කලන්තේ ඇදන ඒගේ රෝගලක්ෂයක් ඇතිවන න සැලකලිමත්ත නවා හම පරිසරෙන් ඉවත් කරන්නට පියවර ගන්නට ඕන. විශෂ මකද පාසල් බස්රතනලාට මාර්ග. දි අද දයක් ති දැඩිය අවු වාහන නතරනක් සමට එක කල ටක්ගාව ට දෙකතු නවස්ථාවතින නි දරුවන්න දැනුවවත් කරන්න වැට පරතරට ක් ා තුරටක් ග ඒගේ ස් ් හන ර ගන බෙල්ලේ අල ජල වාස්පයෙන්න්න ඒවගේ විීදුරු නිරාවරණය කල් අඩුමගානය වාහනය ඇතුේ වාතය සසරය වන්න සලස්සන එක හොඳදයක්. ද වක් ම ට ර . ぺ ඔ දන දරුවන්ට කිය මදම කෙටි කාලයක්වේ ැ මේ කාල පරිච්චෙද තුළ චම් ප්‍රයේ සම්බීම් වැදගත්වයෙන අපි අපේ රට තත්ය එතරම් භහයනක යිදවරයක්ක වගේ ඉන්දියාවේම අතිශෂ රපත ත්වයන් අවි දකළති තින් එතන්ට නොවන පරිදි අපි අපේ දරුවන්ව වගේ අප පරම්පර විශෂෙන් වැඩිටියන්ගෙන යිදවරැක ඒවා රක්ෂකරන ොමත්ම ස්ුති අදස වගේ ද කට පිළබ ද ක ක හ .